දරණි බලන හැමෝම දන්නවා මේ වෙනකොටත් තරුමිනීට දිගටම ගේ වෙනුවෙන් කරදර කරගෙන යන එක දයාල් පුරුද්දක් කරගෙන ඉන්නේ කියලා. ඒකටත් එක්ක හරියන්න මදුෂත් ඉන්නවා. එයාටත් තියෙන්නේ පුදුම දේපල තණ්හාවක්. දයාල්ගේ අම්මත් ගෙදරින් ගියා. ඉතින් දැන් මදුෂ කෑමවත් හදන්නේ නැහැ. ගිහින් කඩෙන් කාලෙන්න පුරුදු වෙලා. මදුෂට ඕනේ කොහොම හරි තාත්තව අසරණ කරලා දේපල ගැන අයිතිය තමන් සතු කරගන්න. ඉතින් ඒ අයගේ තෘෂ්ණාව නිසාමයි තාත්ත තරමිණී වෙනුවෙන් ඒගේ ලිව්වේ. හැබැයි තරමිණී ගෙදරින් පිට වෙලා ගියත් තාමත් දයාල් පස්සෙන් පන්න කරදර කරන එක තාමත් නවත්තලා නැහැ. ඉතින් තරමිණීගේ නංගිත් දයාල්ගෙන් වෙන කරදර නිසා ගොඩක් කේන්තියෙන් ඉන්නේ. හැබැයි ඒ හැම වෙලාවකදීම දිනෝෂ උපදෙස් දෙනවා ඉවසන්න කියලා තරමිණීගේ නංගිට. දරණි කතා බලද්දි හොඳටම තේරෙනවා කොච්චර සටන් කරන්න හැකියාව තිබුණා වුණත් දිනෝෂ නිතරම ඉවසනවා කියලා. හැබැයි දයාල් දිගින් දිගටම කරදර කරන එක වැඩි කරද්දී දිනෝෂගෙත් ඉවසීම නැති වෙලා ගිහින් දයාල් එක්ක ලොකු වළියකට පැටලෙනවා. ඉතින් මෙතනදි දයාල්ට ගොඩක් තුවාල වෙනවා. හැබැයි දයාල් ලැජ්ජාවට ඒ ගැන කාටවත් කියන්නේ නැහැ. මොකද දයාල් ඉන්නේ මහ වංශෙන් නිසා. හැබැයි දිනෝෂ මේ කරපු වැඩෙන් දයාල් තවදුරටත් වෛර බැඳගන්නේ තරුමිනී එක්ක. ඒත් දිනෝෂට තියෙන බය නිසා හැංගි හොරා පලිගන්න දයාල් තීරණය කරනවා.